ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ රසට සුවඳට හරිම ලාවට ඒ වගේම හරිම පහසුවෙන් බිත්තර බත් එකක් හදාගන්න. අපේ YouTube channel එක දැන්න subscribe කරන්න, bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අවශ්‍ය ද්‍රව්‍ය වීඩියෝ එකේ වගේම පහළ description box එකෙත් සඳහන් වෙනවා. පළවෙනිටම අපි pan එකක් ලිපේ තියාගෙන පොල් තෙල් තේ හැන්දක් විතර එකතු කරගෙන අපේ බිත්තරය අරගෙන මේ විදිහට චුට්ටක් කඩලා ගෑරුප්පකින් මේ වගේ කවලම් කරගෙන අපේ රත් වෙච්ච තෙල් එකට එකතු කරගන්නවා. අපි මේකට ලුණු ගම්බිරිස් ටිකක් එකතු කරගෙන මේක චුට්ටක් කවලම් කරගන්නවා. ඔගොල්ලෝ පාවිච්චි කරන බත් ප්‍රමාණයට ඔගොල්ලන්ට බිත්තර අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ බිත්තර ටික චුට්ටක් පැත්තකට තියාගෙන අපි ආයෙත් තෙල් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඒකට අපේ සුදු ලුණු ටික එකතු කරලා සුදු ලුණු ටික රන්වන් පාටට සුවඳනකම් මේ විදිහට බැදගන්නවා. සුදු ලුණු ටිකක් බැදුනට පස්සේ අපි මේක බිත්තරයට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අපේ ලුණු ටිකයි කරපිංච ටිකයි මේකට එකතු කරගෙන මේ ටිකක් චුට්ටක් බැදෙනකම් කවලම් කරගන්නවා. අපි මේ ටික ආයෙත් පොඩ්ඩක් පැත්තකට කළා තෙල් තේ හැන්දක් අපේ pan එකට එකතු කරගන්නවා. අපි මේකට කැලිමිරිස් තේ හැන්දකුයි සීනි තේ හැන්දකුයි එකතු කරගන්නවා. ඕගොල්ලන්ට මේ වෙනුවට chili paste තේ හැන්දි දෙකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික ඔක්කොම කවලම් කරගන්න ඕන. අපේ මිරිස් ටික බැදෙන්න දෙන්නේ නැතුව ගානට ගින්දර තියාගන්න ඕන. දැන් ඔන්න අපි මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි දැන් මේක චුට්ටක් හොඳට කවලම් කළා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ බත් ටික මේකට එකතු කරගන්න. අපි බත් ටිකත් මේකට එකතු කළා. උයාගත්ත බත් ටිකක් තමයි අපි ලෑස්ති කරගන්නේ. ඕගලන්ට කලින් ඉතුරු වෙච්ච බත් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටිකත් මේ විදිහට එකතු කරගෙන අපි හොඳට කවලම් කරගන්නවා. ඉතින් මේ බත් එක ගොඩාක් රසවත්. ඔයගොල්ලන්ට හදලා බලන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මදිපාඩුවට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් ඔන්න අපේ රසවත් බිත්තර බත් එක හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේක උණු උණුම රස විඳින්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.